ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා දෙවන් දෙසවන් ඇත්තෝ පිංසිතින් ශ්‍රද්ධාව වඩත්වා ගොඩාන් මේ තයිකෝට් ඇඳගෙන හොඳ නුවණක්කාරයි කියලා කියන එක විභාග පහස්වීම ප්‍රඥාවට අයිතිද නෑ මේ ප්‍රඥාවේ දෝෂේ ලංකාවේ මිනිසුන්ට තියෙනවා කියලා හොඳට පැහැදිලි වෙන තැනක් තිබ්බ පහුගිය කාලේ ඊළවල් රිසල්ට් ආවට පස්සේ ගොඩාක් ඊළවල් විභාගෙන් වැඩි ප්‍රතිඵල අරන් තිබුණා දුෂ්කර පවුල්වල අය අමාරුවෙන් ඉගෙන ගත්ත ළමයි ගොඩාක් විභාගේ පාස් වෙච්ච අය අතරින් වැඩිපුර පිරිසක් පාස් වෙලා තිබුණා අමාරුවෙන් විභාගේ කරගත්ත අය දුෂ්කරතාවය තුට දැන් සමහරලට යාලා අනිත් අයට කියද්දී අපි ගොඩාක් මෙහෙම දුෂ්කරවයි මේක විභාගය කරගත්තේ අපේ ගෙදර සමහරලට අපිට ෆෝන් එකක් තිබ්බේ නැහැ අපිට කම්පියුටර්යක් තිබ්බේ නැහැ ඊළඟට අපිට ක්ලාස් යන්න පහසුවක් තිබ්බේ නැහැ ඊළඟට අපේ දෙමව්පියෝ හරියට දුක් විඳා ඉතින් ඒව බල්ලා යාලා කොහොමද යාලට ජීවිතේට සැපයක් දෙන්නේ කියලා අපි අමාරුවෙන් ඉගෙන ගත්තා කියලා අදහස් දක්වනවා ඒ වුණාට ඇත්තම කතාව තමයි ඒ ළමයි පාස් වුනේම ඒ නිසාමයි ෆෝන් එකක් තිබ්බේ නැති නිසා ඒ ගෙදර දුෂ්කරතාවය නිසා ඊළඟට අම්මයි තාත්තා ගැන හිතපු විදිහ නිසා ඊයේ අවංගම එකට ඒ වැඩේට බැස්සා දැන් ළමයි දන්නවා අපි විභාගේ ෆේල් වුණාද අපිට බිස්නස් තියෙනවා වටේම තාක්ෂණීය Facebook එකට ගියාට පස්සේ පොත බලා ගන්න වෙලාවක් නැහැ තේරෙනවා දැන් අපෙන් ඇවිල්ලා ළමයි කියනවා මෙහෙමයි මෙහෙමයි කියලා ඒ ඇසුරින් මේ කියන්නේ එතකොට තේරුම් ගන්න ඕනේ ඊළඟට ඕනේ ඊළඟට එනවා ප්‍රශ්නයක් ওই ළමයි කියන්නේ දැන් ප්‍රචාරය වෙනකොට ওই ළමයිල දැන් තෑගි අරන් යනවා දැන් ওই විස්තර අහලා නියන්නේ ඔන්න ඊට පස්සේ ෆෝන් එකක් නැහැ කිව්වේ කෙනාට තෑග්ගක් දෙනවා මොකද්ද ෆෝන් එකක් කම්පියුටරයක් නැති කෙනාට තෑග්ගක් දෙනවා කම්පියුටරයක් ඒ වගේ වුණාට පස්සේ ඊළඟ විභාගයෙන් එයාලා මේ තරම් ඉස්සරහට එන්නේ නැහැ එහෙමයි වෙන්නේ ඕක බලන්න සිස්සත්ති පාස් වුණ ගමම්ම සතුටට අම්මලා අරන් දෙනවා. ඒ සේවනේ කළ යුතු දේ මොකද්ද? සේවනේ නොකළ යුතු දේ මොකද්ද කියලා දෙමව්පියන් තේරෙන්නේ නෑනේ. ඊළඟට සාමාන්‍ය පෙළ හොඳට පාස් වෙච්ච ගමන් ෆෝන් එක අරන් දෙනවා. උසස් පෙළ ගෙදර. කොච්චර ඉන්නවද? සාමාන්‍ය පෙළ අඩුම රිසල්ට් වලින් ආපු අය උසස් පෙළදී ඉහළම රිසල්ට් දානවා. ඒ නිසා මේ ලෝකෙ ගැන යන්තේ ඒ ටික තේරුම් ගන්නවත් නුවණක් නැහැ. තමන්ගේ දරුවාට මොකද්ද දෙන්න ඕනන්නේ කියලා. මුණුබුරාට මොකද්ද දෙන්න ඕනන්නේ කියලා. ඉගෙන ගන්න ළමයට මොකද්ද දෙන්න ඕන තල්ලුව කියලා. ඉතින් හොඳට බලන්න ඔය හොඳට ඉගෙන ගන්න පොත්පත් ඊළඟට හොඳට උගන්වන ගුරුවරු ගැන විස්තර එහෙම නෙමෙයි විභාගේ පාස් වෙච්ච ළමයෙකුට ගිහිල්ලා කියන්නේ කෝ ඔයා ෆෝන් එකක් ගන්න ඔයා දැන් හොඳට ඉන්න හොඳට කාලවිල ඇඳලා ඉන්න ඔයා දැන් හොඳ කෙනෙක් කියලා මේ අමුතු ලෝකයක් එයාගේ ඉස්සරහට මවලා පෙන්නනවා ඉතින් ඒ නිසා මේ තේරුම් ගන්න ඕන සාමාන්‍ය ජීවිතෙත් මේ කියපු ප්‍රඥාව දිහා බලනකොට කොච්චර විභාග පාස් කළත් මේ ටික තේරෙනවද දැන් ওই ගොඩාක් පිටරටවල වල රස්සා කරන්න ඉගෙන කියාගෙන මිහින් සමහර වෙලාට උපාධි තියාගෙන යනවනේ මිනිස්සු ගිහිල්ලා ඒ රටේ මිනිස්සු ඒ රටට ගියාට පස්සේ ඔන්න දරුමල්ලු ලැබෙනවනේ අම්මා තාත්තා සිංහල වෙලා ඉඳිද්දී දරුවන්ට කතා කරන්නේ ඉංග්‍රීසියෙන් ඊට පස්සේ සිංහල පවුල් එකතු වුණාට පස්සේ ඒ මිනිස්සුත් ඉංග්‍රීසියෙන් කතා කරනවා. එතකොට මේවා අපේ උතුම් ජීවිතයකට හොඳයිද කියලා
කල්වනාවකට ඉන්නේ නැත. ඊළඟට ළමයි ඉංග්‍රීසියෙම කතා කරනකොට ඒ ළමයිට ඉතිපිසෝ ගාතාව කියවෙන්නේ නැහැ. ධර්මයේ කියවෙන්නේ නැහැ. ඒ ළමයිගේ මුළු ජීවිතේම තුනුරුවන් වඳින ගාතාවක් කියවෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ළමයි ඒ රටවල ඉපදිලා සුදු ළමයි අනාගතේ කසාද බැන්දොත් මුළු ජීවිතේම බටහිරටම යනවා. ඊට පස්සේ ඒ ළමයි මැරුණාට පස්සේ කොයි ලෝකෙද යන්නේ? ඊළඟට ඒ ළමයිගේ ළමයිට කොහොමදවත් සිංහලයක් නැහැ. ධර්මයක් නැහැ. අම්මලා තාත්තලා මෙහින් ගෙනියන බණ පොත් ටික කබඩ් එකේ තියෙන බණ පොත් ටිකේ ළමයි ඩස්පින් දානවා. අයි ඒ අය සිංහල අකුරු දන්නේ නැහැ. ඒ රටවල ගොඩාක් කට්ටිය කැමති වයසට ගියාට පස්සේ කරදරයක් නැතුව මැරෙන්න. ඒ නිසා සමහර ළමයිගේ කැමැත්තෙන් අම්මලා තාත්තලා දුක් විඳිනකොට ලෙඩ ඇඳෙද්දී ඉන්ජෙක්ෂන් ගහනවා. මැරෙන්න. බට ගලවනවා. අර බට වලින් මේ මැෂින් වලින් එක වැඩ කරනකොට ඒව ගලවනවා කලින්ම වැඩන්නේ නැහැ දැන් කියලා. එතකොට ඒ තුලින් රැස් වෙන ආනන්තාරික පාප කර්ම වලට කවුද වගේ කියන්නේ? මේ බුද්ධ ශාසනයක සිංහල ජාති ඉපදිලා බුදු සසුනත් ඉගෙනගෙන අවසන් පුරුෂයා වෙලා මැරිලා යනවා. එතනින් පරම්පරාවකට ඒ ධර්මයේ දෙන්නේ නැහැ. මේ ටිකවත් තේරුම් ගන්න ඥානයක් නැහැ. දෙමළ මිනිස්සු දැන් අපි ওই පිටරට ධර්ම දේශනාව වලට ගියාට පස්සේ අපි දැකලා තියෙනවා, හොඳටම මම දැකලා තියෙනවා, දෙමළ මිනිස්සු දෙමළ මිනිස්සුත් එකතු වුණාම අනිවාර්යෙන් දෙමළෙන් කතා කරන්නේ. ඉස්කෝල වලත් පිටරට වල දෙමළ ළමයි දෙමළ ළමයි එක දෙමළෙන් කතා කරන්නේ. ඒ ළමයිට ඉංග්‍රීසි දෙමළයි කියන භාෂා දෙකක ඥානය උපදිනවා. භාෂා දෙකක්. අපේ සිංහල ළමයිට ඉංග්‍රීසි විතරයි. එතකොට තමන්ගේ අම්මට තාත්තට ඒකට ඥානයක් නැහැ. මේකාට මේ දැන් එක භාෂාවයිනේ තියෙන්නේ. තව තේරෙන්නේ නැහැ. උදේ 8ට ගියාට පස්සේ ඉස්කෝලේ හතාමාරට 8ට හවස 3ට විතර එනවා. ඇවිල්ලා ඔන්න පැයක් දෙකක් හෝම්වර්ක් කරලා ඊට පස්සේ තව කම්පියුටරියෙත් ඉඳලා ඔහම ළමයි නිින්දට යනවා. ඒකට අම්මයි තාත්තත් එක්ක චූටි වෙලාවක් ගත කරන්න තියෙනවා. ඒ වෙලාවේ තමයි සිංහලෙන් කතා කරන්න තියෙන්නේ. ඇයි ඉස්කෝලේ පැය 7ක් 8ක් තියෙනවා නම් ඔක්කොම ඉංග්‍රීසිනේ. ඒත් කතා කරන්නේ නැහැ. මේක පුදුම ලෝකයක්. ඉතින් මේ සමහර ළමයි ඇවිල්ලා අපිත් එක්ක කියනවා හරි වැඩි ස්වාමීන් වහන්සේ මේ අපි තාත්තලා අම්මලා කියනවා ගෙදර සිංහලෙන් කතා කරන්න එපා කියලා. අපි හොරෙන් සිංහල කතා කරන්නේ. උඹලා මේ රටවල් වලට ගෙන්නනාවේ මේ සිංහල කතා කරන්න නෙවෙයි කියලා අපිට බයිනවා. කියලා ඒ ළමයි මාත් එක්ක ඇවිල්ලා කියලා තියෙනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඊට පස්සේ මං ඇහුවා දැන් ඉංග්‍රීසියෙම කතා කරන්න මේ රටට ආවා කියනකොට මං ඇහුවා ඒ ළමයිගෙන් මේ රටේ ඉන්නව නේද හෝම්ලස්ලා? මේ හිඟන මිනිස්සු ඉන්නවා. ඒ හිඟන මිනිස්සු මොන භාෂාවද කතා කරන්නේ කියලා ඇහුවා. ඉංග්‍රීසිනේ. මං කිව්වා ඉංග්‍රීසි කියන්නේ මහා ලොකු දෙයක්ද? ඊළඟ ටොයිලට් අදින අය ඉන්නවා. මොකද කතා කරන්නේ? ඉංග්‍රීසිනේ. පාරවල් සුද්ධ කරන අය ඉන්නවා. ඒ නිසා උතුම් දේවල් උතුම් කියලා මේ බුද්ධ ශාසනයේ උතුම් ඊළඟට මේ දායාදේ ළමයිට දෙන්න ඕන, දැහැමිකම දෙන්න ඕන, සුගතිය දෙන්න ඕන, නිවනක් දෙන්න ඕන කියලා මේක හොඳයි, මේක කළ යුතුයි කියලා තේරෙන්නේ මොකටද? ප්‍රඥාවට. කරගන්න පුළුවන් බැරි වෙන බව උපදින්නේ අනිත් ගුණ ධර්මත් එක්ක. දැන් ඔබගේ ජීවිතේ තේරුම් ගන්න. තමන්ට සිල් රකින්න බැරි වෙන්න බලුවා. නමුත් සීලී කියන්නේ උතුම් දෙයක් කියලා තේරෙන්න ඕන. තමන්ට මාර්ගඵල ලබන්න නිවන් දකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් මාර්ගඵල නිවන් කියන්නේ උතුම් දෙයක් කියලා තේරුම් ගන්න ඕන. ඊළඟට අසත්පුරුෂයෝන්ගේ ඇසුර දුරු කළ යුතුයි කියලා තේරුම් ගන්න ඕන. සත්පුරුෂයන්ගේ ඇසුර ලංකරගත යුතුයි කියලා තේරුම් ගන්න ඕන. එතකොට මේවා තේරෙන එකයිද මොකටද? ප්‍රඥාවට.
හිතට රාගයක් ආවට පස්සේ මේ රාග සිත මට හොඳ නෑ මේකෙන් මටත් අන්නයටත් යහපත අයහපතක්මයි සිද්ධ වෙන්නේ යහපතක් නෑ මේකෙන් මාව සසරේ දැහැගෙන යනවනේ කියන නෝන තියෙන්න ඕන රාගයෙන් තමන් පිච්චෙද්දි හිතනවා ඕක ඒක තේරුම් ගන්නවා ඒක අයිති නුවන්නට තරහ එද්දි නුවණකාර සමහර ඉන්නවා ඒ ඇයිට තරහ එනවා තරහ ආවට එයා තරහට ප්‍රශංසා කරන්නේ අනේ මේ මට ඉක්මනට තරහ යන එක පුදුම කර්මයක් මට මම මේකෙන් ගැලවෙන්න නැත්තම් කොච්චර එකක්ද කියලා කල්පනා කරන අය ඉන්නවා සමහර අය තරහ ආවට පස්සේ ගොඩක් අය එහෙම කරන්නේ තරහ ආවට පස්සේ එහෙම කල්පනා කරන්නේ මට මට තව තරහව නම් මන් දනී කරන වෙදි තව මන්දි කිව්වා කියනවා අනිත් අය කියනවා ඇයි ඔයා මොකක් කිව්වේ නැද්ද තරහඬම කරුණ දානවා තරහ කියන්නේ හොඳ නැති දෙයක් ඒක තේරුම් ගන්න නුවණක් නැහැ ඒ නිසා නුවණ කියන දේ මානසිකව ඇති වෙන දෙයක් බාහිරින්වත් ඒ නුවණ කියන එක පින්වත්නි විභාගයකින් තේරුම් ගන්න පුළුවන් දෙයක්ද විභාගවලින් නුවණ තේරුම් ගන්න පුළුවන්ද විභාගවලින් මේ කියන ප්‍රඥාව තේරුම් ගන්න බෑ නුවණ කියන වචනේ සාමාන්‍ය සිංහල භාෂාවේ හැම එකටම යෙදෙන නිසා තමයි මේක මේ අර්ථය ගන්න අමාරු අපි ප්‍රඥාව කියමු ප්‍රඥාව විභාගවලින් ගන්න බෑ කුසල් අකුසල් තේරෙන එක හොඳ නරක තේරෙන එක එයා කල්පනා කරන ක්‍රමේ දැන් බටහිර සුද්ධංගි ලෝකේ ඇත්තෙම නෑනේ දැන් බටහිර සුද්ධංගි ලෝකේ කවුරු හරි මැරුණොත් එහෙම ඒ එයාගේ මරණය මේ පුච්චලා ඒ එතනින් ඒ ආදාහනාගාරයෙන් කට්ටිය කොහොම එක දිගට පොලිමේ යන්නේ බොණ්ඩ ගිහිල්ලා ඔක්කොම බොනවා එතකොට අර මරණයක් ගැන කල්පනා කරලා අපිත් මැරෙනවනේ කියන සිතවිල්ලෙන් යමක් කල්පනා කරන්න තියෙන වෙලාවේ තේ මිනිස්සු හිත විකෘති කරගන්නවද නැද්ද? ඕවා ටික ටික දැන් ලංකාවට එනවනේ. මලගෙවල් වල බොනේව නැද්ද? කල්පනා කරන්න තියෙන වෙලාවත් හිත විකෘති කරගන්නවා. ඒ නිසා මේ ලෝකෙන් ප්‍රඥාව ඈතට 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 යනවා මිනිස්යාගෙන් ඒ නිසා ඊට පස්සේ කිව්වොත් එහෙම නෑ මේ මේ සතියක භාවනාවක් තියෙනවා නැත්නම් මාස 3ක භාවනාවක් තියෙනවා එක දිගට කරපු ගමන් මාර්ගඵල ලබනවා කියලා දැන් ඇත්තටම මාර්ගඵලඥානයයි ති ප්‍රඥාවටනේ එදවුන මේ තියෙන ඒවා සතියෙන් කරගන්න පුළුවන් මාස 3ෙන් කරගන්න පුළුවන් කියලා කෝස් එකක් ඔන්න කෝස් එකට බහිනවා අර මෝඩකම් මැද කොහොමනම් උපදින්නද කොහොමනම් උපදින්නද ඒ නිසා මේවා කුසල් මේවා අකුසල් මේවා සේවනය කරන්න ඕන මේවා සේවනය කරන්න හොඳ නැහැ ඊළඟ මේවා උතුම් දේවල් මේවා උතුම් නොවන දේවල් මේවා හොඳ දේවල් මේවා නරක දේවල් කියලා තීරණ එක මනසට දැනෙන එක මනසට නැගෙන එක මනසින් කල්පනා කරන එකයි කුමටද ප්‍රඥාව බණ අහලා 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 පොත්පත් කියවා 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 නුවණින් විමසා 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 හිතට ගන්න මානසික ශක්තිය තමයි ඕක සමහර දේවල් අපිට තේරෙන්නේ ගොඩක්කල් බණ ඇහුවට පස්සේ තමයි තේරෙන්නේ මේව හොඳ නැහැ කියලා. මේව හොඳයි කියලා. ඒ නිසා පින්වත්නි, තමන්ට හොඳ නරක කුසල් අකුසල් හොඳට තේරෙන දවසක් එනවා නම්, ඒක තමයි අපේ ප්‍රඥාව වැඩෙන දවස්. පැහැදිලිද? ඔන්න ඔය ප්‍රඥාව නැත්තම් දුර්වලයි. දුර්වල කෙනාට මේ කෙලෙස් යුද්ධේ කරන්න බෑ. මාර්ගඵල අවබෝධයක් කරා යන්න බෑ ඊළඟට තියෙනවා ඛතමංජ බික්කවි විරිය බලං වීරිය බලය කියන්නේ මොකද්ද ඊ ධම්මා අකුසල අකුසල සංඛාතා
ඒ ධම්මා සාවජ්ජා සාවජ්ජ සංඛා මෙන්න මේවා අකුසල් අකුසල් ගොඩට වැටෙන්නේ මේ ධර්මියෝ වැරදි වැරදි ගොඩට වැටෙන්නේ මේ ධර්මියෝ නරකයි නරක ගොඩට වැටෙන්නේ මේ ධර්මයන් සේවනය කරන්න හොඳ නෑ මේවා සේවනේ නොකළ යුතු ගණේටයි වැටෙන්නේ මේ ධර්මියෝ ආර්ය නෙවෙයි යුතුන් නෙවෙයි සුදුසු නෑ සුදුසු නැති ගණේටයි වැටෙන්නේ කියලා තේරුම් අරන් තේසං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති හරි ලස්සන කාරණාවක් ඕක ඒවා ටික තේරුම් අරන් තේරුම් ගන්නෙ මොකෙන්ද ප්‍රඥාවෙන් එහෙනම් මේකෙන් තේරෙන්නේ නැද්ද මේක වීරිය කරන්න පුළුවන්නේ කාටද ප්‍රඥාවන්තයාට ඒ විදියට ඒ වගේ වැරදි සේවනේ නොකළ යුතු දේවල් අකුසල් උතුම් නොවන දේවල් ටික තේරුම් අරගෙන තේසං ධම්මණං ඒ ධර්මයන්ගේ පහනාය ප්‍රාණී පිනිස චන්දං ජනේති කැමැත්ත ඇති කරගන්නවා වායමති වෑයම් කරනවා විරියං ආරභති වීරිය ආරම්භ කරනවා චිත්තම් පග්ගණ්ණාති පදහති සිත දැඩිකොට ඒ අකුසල් මැඩීම පිණිස මේ හිත පවත් වෙනවා එතකොට තේරුම් ගන්න හිතෙන් තමයි ප්‍රඥාවෙන් තමයි තේරුම් ගන්නෙ මේවා හොඳයි මේවා නරකයි කියලා ඒ තේරුම් ගන්න එකට අයිති තේරුම් ගැනීම අයිති ප්‍රඥාවට එතකොට යමක් තේරුම් ගත්ත පමණින්ම ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. තේරුම් ගත්ත පමණින්ම ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ප්‍රශ්නේ මිදෙන්න බලන්න ඕනේ. මිදෙන්න දරන වෙහෙස තමයි අයිති මොකටද? වීරියට. ඒ වීරියත් එකපාර හටගන්නේ නැහැ. චන්දං ජනේති. කැමැත්ත ඇති කරගන්න ඕන. එහෙනම් අපි කියමු රාග දේශ මොහ පැත්තෙන් ගමු. ඔන්න හිත රාගෙන් බැටකද්දි ද්වේෂයෙන් බැටකද්දි මේක මට හොඳ නෑ මේක හරියන්නේ නෑ මේකෙන් සතර අපාය වැටෙනවා මහා මේ සංසාරේ යන්න අපි අතින් ගොඩාක් අකුසල් සිද්ධ වෙනවා මම මේක කොහොමද පාලනය කරන්නේ මේ අකුසලේ මට හොඳ නෑ කියලා තේරුම් ගන්න එක මොකටද අයිති ප්‍රඥාවට දැන් මෙයාට ඕන මේ රාගේ ප්‍රහාණය කරගන්න ඕන කැමැත්තක් තියෙනවා ඒ කැමැත්ත අයිති මොකටද? වීරියට. දැන් මෙයාට කොහොමරි රාගේ ප්‍රහාණය කරගන්න ඕන. තරහ ප්‍රහාණය කරගන්න ඕන. දැන් ඔන්න සමහර අය කියන තරහක් ආපම 1 ඉඳලා 10ටයි 10 ඉඳලා 1ටයි ගණන් කරන්න කියලා. සමහර අය කියන සග්මන් කරන්න තරහක් ආපම. මිනිස්සු එක එක විදිහට තරහ ප්‍රහාණය කරගෙන ඉම ගැන කියනවනේ. ඊට පස්සේ බුද්ධ ශාසනයේ තියෙනවා ඒ තරහ ඒ ආවොත් තවත් කෙනෙක් නිසා ඒ කෙනාගේ ಗುಣ හිතන්න කියලා. එයාගේ සිතෙන් කයින් වචනේ වෙන ಗುಣ. අඩුම තරමයට කිසිම ගුණයක් නැත්තම් මේක මැරුණාට පස්සේ යන්නේ නිරේනේ. ඉතින් නිරේ ගිනි දැල් මතනේපත් වෙන්නේ අනේ පව් මේ මිනිස්යාට මේ ජීවිතය විතරයි නේ සැනසille ඉන්න දෙන්නේ කියලා අනුකම්පා කරන්න කියනවා තරහ ගන්න එපා කියනවා. ඉතින් මොනවා හරි මේවා සිහි කරන්න මෙයා උත්සාහවන්ත වෙන්නේ රාගේ ප්‍රහාණය කරන්න ද්වේෂේ ප්‍රහාණය කරන්න කැමැත්තක් ඇති වුණොත් නෙවෙයිද එහෙනම් අපේ තියෙන අඩුපාඩු තේරුම් ගන්න එකයි ති ප්‍රඥාවට අඩුපාඩු හදා ගන්න ඇති වෙන කැමැත්තයි ති මොකටද වීරියට කැමැත්තක් නැතුව මේක කරන්න බෑ කැමැත්ත ඕන අකුසල් ප්‍රහාණය කරන්න කුසල් කුසල් ගැන බලමු ඒ ධම්මා කුසල කුසල සංඛාතා ඒ ධම්මා අනවජ්ජ අනවජ්ජ සංඛාතා අනවජ්ජ කියන්නේ වැරදි නෑ වැරදි නැති දේවල් ඒ ධම්මා සුක්ඛා සුක්ඛ සංඛාතා හොඳ හොඳ ගණීට වැටින ඒ ධම්මා සේවිතබ්බා සේවිතබ්බ සංඛාතා ඒ ධම්මා අලමරිය අලමරිය සංඛාතා තේසං ධම්මානම් පටිලාභාය මේ හොඳ දේවල් කුසල් දේවල් ලබා ගැනීම පිණිස චන්දං ජනේති කැමැත්ත උපද්දවනවා වායමති වෑයම් කරනවා විරියං ආරභති වීරිය කරනවා චිත්තම් පග්ගණ්ණාති පදහති සිත දැඩි කරගන්නවා ඒකේ යෙදෙනවා ප්‍රදං වීරිය කරනවා
මේක තමයි වීරිය බලය හොඳට තේරුම් ගන්න ඕන දැන් සමහර අයගේ අකුසල් දුරු කරගන්න බැරි ওই තරුණ දරුවෝ ෆෝන් වලින් තරුණ දරුවෝ ෆෝන් වලින් මට මේ පුදුම සිද්ධියක් මට අහු වුණා අඟුලි මාසයේදී පුතේ මටත් පිරිකර පූජා කළා තවත් මේ බඩු ටිකක් මේ පාර්සල් කරගෙන යනවා ඒ හරි සුවඳයි මම හෙව මොකද්ද කියලා ඊට පස්සේ පාත්‍රයකට සුවඳ මේ වැලි බොරුවලා ස්වාමීන් වහන්සේ උඩ කොන්ක්‍රීට් එකක් දානවා ඒකට පූජා කරන්න මම ওই වැලි සුවඳයි නේ එහෙමයි ස්වාමීන් වහන්සේ මේ වැලි ටිකක් සුවඳ වැලි මේ කොහොමරි මට මේක මේ දැනෙනවා හිතට මොකක් හරි වෙනසක් තියෙනවා කියලා ඊට පස්සේ මං ගෝ ඔක ඇතුලේ මොනවද ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේම විනාශ වුණේ ෆෝන් එක නිසා කියලා මම ෆෝන් එක මේ කස්සට දාලා වැලි ටිකක් දාලා කොන්ක්‍රීට් එකට දාන්න දැන් මම ගෙනියන්න කිව්වා ඊට පස්සේ මම කිව්වා ඕක විකුණලා ඒකේ සල්ලි වලින් සිමෙන්ති ටිකක් කරන් දීපන් කියලා මම ඒකට එයාට උපදෙසක් දීලා ඒ විදිහට කළා මට පස්සේ මතක් වුණේ කොල්ලෝ කී දෙනෙක් සෑය කොන්ක්‍රීට් වලට ෆෝන් දාලාද දන්නේ නැහැ කියලා ඇයි හොයාගන්නත් බෑනේ හරි කොහොම හරි මොන 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 හරි කරලා මොකද්ද මේ තියෙන්නේ එයාලට මොකද්ද මේ තියෙන්නේ මිදෙන්න තියෙන උවමනාව වීරිය එයා අද ෆෝන් එක විසික කරලා හෙට ෆෝන් එකක් ගත්තා කියන්නකෝ නමුත් අද ෆෝන් එක විසික කළේ ඇයි උවමනාව යාට මේ අකුසලෙන් මිදෙන්න සියවතාවක් සිල් කැඩෙද්දී සියවතාවක් සිල් ගන්නේ ඇයි? උවමනාව. එයා සියවතාවක් සිල් කැඩෙද්දී එයා ලෝකෙට කියන එක තමයි මට වීරිය නැහැ කියලා. නමුත් එයා සියවතාවක් සිල් ගත්තේ ඇයි? වීරිය නිසා. වීරිය අත්හරින්නේ නැහැ එයා. සිල් කැඩෙන්න කැඩෙන්න සිල් සමාදන් වෙනවා වෙනවා කියන්නේ එයා නොදැන එයාගේ සියුම්ම වීරිය වැඩෙන්න ගන්නවා යම් දවසක එයා පිරිසිදු සීලෙන් වාසය කරන දවසක් එනවා හොඳට කල්පනා කරන්න ඕන තමන්ට යමක් කරන්න බෑ කියලා අත්හරින්න හොඳ නෑ ඒකට උපරිම උත්සාහ කරන්න ඕන අපිට මොන ගහලා තියෙනවා තරුණ ළමයි බඹසර රකින්න ආසාවට උතුම් සිල් මහා කශ්‍යප මහරහතන් වහන්සේට පූජාවල් පවත්වනවා ඊට පස්සේ රුවන්වැලි සෑයේ පූජාවල් පවත්වනවා ෆෝන් වලින් මිදෙන්න ගෑණු ළමයින්ගෙන් මිදෙන්න පිරිමි ළමයින්ගෙන් මිදෙන්න ගොඩාක් එයාලා වඳිනවා පුදනවා පිරිච්චිනවා තුනුරුවන් සීකර කර ඉන්නවා මොකද්ද මේ උවමනාව ඒ උවමනාව අයිති වීරියට අපිට හිතෙන්නේ එකපාරම වීරිය කියනකොට සියලු වැඩ අයින් කරලා එක තැන ඇස් දෙක පියාගෙන භාවනා කරනවා නම් ඒක වීරිය කියලා හිතන්නේ. එහෙම නෙවෙයි. චන්දං ජනේති කැමැත් ඇති කරගන්නවා. කැමැත් උපදිනවා. වායමති වීරිය කරනවා. වෑයම් කරනවා. ඔය තමයි වෑයම. ඊළඟට විරියන් ආරම්භති චිත්තම් පග්ගණ්හාති පදහති ඒ පිනිසම සිත දැඩිකට පිහිටලා වීරිය කරනවා මේක අයිති වීරියට හොඳට මතක තියාගන්න ඕන වීරිය කියන්නේ තමා තුළ තියෙන වීරිය දකින්ද තමා තුළ පුංචියට හරි තියෙන වීරිය දකින්නවම නමක් වෙයි මොනහරි ප්‍රශ්නයකදී තවක් කෙනෙකුට බනින්න වචන ටික එද්දින් නවත්තගෙන මේක හොඳ නෑ මේක කියන්න හොඳ නෑ දැන් කියලා නතර කරගෙන ඉන්නේ මොකෙන්ද? නමුත් හිතේ වෙනකොට තියෙන්නේ තරහද නැද්ද? තරහ දෙද්දින් වීරිය කරන්න පුළුවන් නේ. රාගේ හිතේ දෙද්දින් වීරිය කරන්න පුළුවන් නේ. ආර ඉස්සර කතාවල තියෙන කාගේ හරි හිතකට රාගයක් ආවොත් ද්වේෂයක් ආවොත්
ඉස්සර තාපසවරු කළා තියෙන්නේ ගඟින් වැලි ගෙනල්ලා වැලි ගොඩක් ගහනවා. ඒ යාළගේ වීරිය. මට ওই කැලේ හිටපු හාමුදුර නමක් හම්බුණා. ඒ හාමුදුර මොකද කරන්නේ? රාග සිතක් හරි ආව. ඒ සිත නැති වෙනකල් මේ තනකොළ ගලවනවා. සාමනීර හාමුදුර නම. ඊළඟට මම දැක්ක මේ දොලක් අයිනක තියෙන කුටියක ඒ දොලේ තියෙන බොරළු ගල් වගේ එකක් සක්මන්ට දාලා පොඩි පොඩි ගල් කැට. ඊට පස්සේ මං ඇහුවා මේ අපි සක්මන හරි අමුතුනි. ඊට පස්සේ කිව්වා හිතට රාගයක් හෝ අකුසලයක් ආවොත් මේකේ සක්මන් කරනවා කිව්වා. මේ බොරළු ගුඩි. එතකොට අර බොරළු කකුලට ඇනෙනකොට රාගය ඇති වුණ සුබ නිමිත්ත තියෙනවනේ. ඒකට හිත යන්නේ නැතුව අර බොරළු ගොඩේ කටු ඇනේ අර ගල් ඇනෙන එකට හිත පීටනවා කිව්වා. එතකොට අර හේතුඵල ධමයක් අනුවනේ ඒ රාගය උපදින්නේ. සිතිවිලි වෙනස් වෙච්ච ගමන් අරමුණ වෙනස් වෙනවා. එහෙම වීරිය කරනවා නේ. සමහර තෙරුන් වහන්සේලා භාවනා කරලා තියෙනවා නිින්ද යනවට පිදුරු වලින් දරණු මියඹරල වතුරේ ඔබල ඔළුවේ දාගෙන සම්මන් කරලා තියෙනවා. මොකද්ද මේ කරලා තියෙන්නේ? වීරියනේ. ඊළඟට මා අපිට මුණ ගැහිලා තියෙනවා ඔය තේර ගාථාවේ කාමයේ සහ කාමී ආදීනව ගැන තියෙන කොටස් වෙනම පොතක ලියාගෙන ඉඳලා දැන් රාගය අධික චරිත අකුසල් අධිකයි නරක ගොඩාක් දේවල් හිතට හිතෙනවා. නමුත් අරව ලියාගෙන සක්මන් කර කර කියව කියව ඉන්නවා. රාගය විරහණය කරගන්න දරණ වීරිය. ඊට පස්සේ තව සමහර අය මුණ ගෙල්ල දිනවා. එයාලට තවත් කෙනෙක් එක්ක හිටියම රාගය ඇති වෙනවා. එතකොට එයා හැම වෙලාවෙම උත්සාහ කරනවා තවත් කෙනෙක් එක්ක ඉන්න නැතුව හුදකලාවේ ඉන්න, තනියෙන් ඉන්න. එතකොට එයා ඒකට පාලනයක් දානවා. එහෙම එයා කරන වීරියටයි අයිති. එහෙනම් කුසල් අකුසල් හොඳ නරක කළ යුතු නොකළ යුතු දේවල් තේරෙන එකයි ති ප්‍රඥාවට. ඒ සඳහා කරන වීරිය කැමැත්ත ඒව ප්‍රහාණය කරගන්න දරන උත්සාහය අයිති වීරියට. මෙවැනි ධර්ම දේශනා ඇසීමට අප නාලිකාව සමග එක්වන්න බුදුබණ TV subscribe කරගෙන යන්න.